සද ගෙවන දවසේ උනු සුම්ම පුවත් මුලින් ම ඔබට කියන අයන් පොතිමගින් ම ශ්‍රයහාන් කනිෂ්කායසිංහ ම නිශන්තයේදල් රුක්ෂි මුලින් මවදධනය දවසේ ප්‍රධන පොෘතේසිරස් සලවිහ රාජපක්ෂවරුන් මෙහේ වූ හොරුන්ගේ රස්තියාදුවත් අසාර්ථකයි. ජ්‍යදේපල අවභාවිතයට දිය යුතු දඩුවම. මේරේ රාජ්්‍යදේපල හොරකමට දූෂණයට නීතියටඇතුළක් කර දයි මරණය දන්න විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ප්‍රථනායක්තුමනි විසිවෙන ආණඩුකරුම් ව්‍යස්ථා සංශෝධනය පනත්කෙටුම් පත මම ඉදිරිපත් කර මොහබැන්තුු පරීක්ෂණවරට ආණ්ඩුවෙන් බල්පෑමක් නැහැ අගමැතික අයි. එජාපයට හැත්තෑ දෙකයි සැමරුම හෙට නිදහසින් පසු ලංකාවේ වසර හැත්තෑවකට වැඩි කාලසීමාවක් තුළ වංචාවට දූෂණයට සහ අක්‍රම්ගතාවලට එරහිව ගත නොහැකි වූ තීන්දු තීරණ රැසක් ගනිමින්. වංචාවෙන් සහ දූෂණයෙන් තොර පිරිසිුදුපාලනයක් රට තුළ ගොඩ නැගීමට යාාන රජය කැපුූ බව ජනාධපති මෛත්‍රපාල සි සෙනනමතිතුමා පවසනවා. ජනාධිපතිතුමාේ මද හස් පල කළේ පර්මේන්තුවේ රාජ ගිනුම් හා පද්‍යපාර පිබඳ කාර්ක සභහ සම්මාන ප්‍රානොත්සවය අමතමයිින්. පාර්ලිමන්තුේ රාච්ච ගෙනු පිබඳ කාරක සභාව අදීක්ෂණයටලක් වන සිිලම රාච අයිතනල ොරතුරු විශලෂය හා විවර්ෂයකොට කාර් සාධනයක් පෙන්නුම් කරන අතර ඇකීමටුවින් දෙවන වටත් සමාන ප්‍රධනනි කිරමේ උළෙලක් අද පරලිමේන්තු පරිශ්‍රී පැත්වන. විගනකා දීපතිවරයා රාජ්ච ආයතන පිළිබඳ. විගරන විවර්ශන සිදුකට පාලිමේන්තුවෙත ඉරිපත් කරන විගෙනකාධීපතිවාර්තා විභාග කිරීම සම්ප්‍රදායන් කූල ක්‍රම්වේදයෙන් ඔබට කොස් සිලුම රච්ච් යිතනවල මුල්්‍යපාලන නීති හා ප්‍රෙගුලාාසිවලට අනුගතවීම හා කාරන සාධනය පිළිබඳ තොරතුරු පරිකණක ගත ජල වැඩසතානක් මගින් ලබා ගැීමසදු කරනවා. ොරතුර ෂ මර්ශය කොට සිදු කල රත්තබීම අනුව හල්ල කාර්ව සාධනයක් පෙන්නු කරල්ල ආයතන ඇකම සිදු කරන්නේ න් අනතුරවයි. දෙදහස්දාසය මුදල් වර්ශෂයට අදාලව පර්ලිමන්තුවේ පරිගනක ජගත ොරතුරු පදධතිය මකින් දිවෙන පුරාඇති සිල්ලුමර වච අයතන මෙැදී නිරීක්ෂණයට ලක් කරතිබෙනවා. යනුව මධ්‍යම රජයේ, සීලු අමාත්‍යශ සියලු දෙපර්තමේන්තු, විශෂිත වේදම් ඒක දිිස්ට්‍රික් ලේකම් කාරල සහ පළත්පාලන අයතන ඇතුළු අයතනටේ තිස්සතිකින් ලබාගත්තුරොතුරු විධ කාණඩයන් යතිතේ ඇකීමට ලක්කළලා යනුව අදාළ මුදල් වර්ශේදී. උසස් කාරසාධනයක් පෙන්නුම් කන ලද අයිතන එක සේකක් සඳහා මෙහිදී සම්මාන ප්‍රධානය කෙරුණා. ජනාධිපතිතුමා සව අවතුමින් පැවසුවේ වසර හතලේක පනාාක කාලයක්තිස්සේ කතාබාට පමණක් සීමාබූ විගරණ සේවේ ස්ථාපිත කිරීමද කණනමින් සුදු කිරීමට පේක්ෂා කට පවයි මෙ දූෂනය නාස්ති. රම් පිබඳව කතා කරනවිට. මේරටේ මතික් පැවත්තියා නීතිරීතිවල. බොහ අඩු පාඩුගං අපි දකිනවා. අඩු පාඩුගන් නිසා වැරදිකාරයන්ට දඩුුවන්දීම් ප්‍රමාද වෙන. ලංකාවේ මරණිය දන්ඩන තිබෙනවා මනිියෙක් මරප හම වැරදිකාරනුත් මරණී ද්ඩනේතිය. රජත් ්‍රෝහින මරණිය දඩන තිබෙනවා. සමහ ස්ත්‍රී දූෂනවල මරණිය ද්න තිය. ත්කුඩුවල මරණය ද්න තියන. ඇැතිබුණට ඒ ක්ත් ක්‍රියාත් කන ඒ නිසා නීතියේ පොතේතිබුණට ඒ රදිරන ඒවි දරම කරනවා. මම මේ ගඩු පාර්ලිමේන්ත්වේ සියලු දේශමමාල් පක්ෂවලින්. ඉල්ලේමක් කරනවා. මේ රටේ රාජ්‍යදේපල හොරකමට දූෂණයට නීතියට ඇතුලක් කර ුතුයි මරණී දන්දනය මේ ගක් වැරදි කරන්නේ බයනැත්ති දඩුවන් නැතිනිසා. කොමසන් සභාාවලින උත්ම එන වාර්තා අනුව. ඒ වැරදිකරපු අය සම්බන්ධයෙන්. අවශ්‍ය දන්ුවම් පැමණිවීම. ඉක්මංවීම ඉතාමත් අවශ්‍යයි. මේ ලැබෙන වාර්තාත් එක්කේ විමර්ශණයක් නෙක්ක රටේ මහජනයාට පැහැදිලුව පෙනෙන් ඕනෑ මේවාට ඒ නිර්දේශ අනුව දන්ුවම් පැමණිවීම ඉක්මං වෙනවල් කියන. යම් අක්‍රමිකතාවයක් වංචාවක් සිද්ධ වනාට පස්සේ. සයට අනුවක්ම. ඒ ද වනුංචාවට නැතිවුණ මුදලට සාධාරණයක් කරන්න පාලිමෙන්තුට පුුවන්කමක් ලැබුන්න ඒ නැවුණු නතාවගේ මුදල රටට වත් ජනතාවට සාධාරයක් ඉටු කරන්න පුලුවන්කම ලැබුණ නෑ ඒඉන්ට අපි දකින්නේ ආයතනවල මෙවැනි අඩුපාඩුකම් සිදු නොවෙන්ඩ අපිට පුළුවන්න්නම් වග බලාගන්න. එය තමා රටක් විදිහටත් ජනතාවටත් ඉටු කරන්න පුුවන් උපරිම සාධාරණය මේ ක්‍රියාවලයේදී අතිකරු ජනාධිපත්තුමා ග්‍රමාත්‍යතුමා කතානාඇතුමා අපට මේ ලබා දෙන ශක්තිය නොවෙන් මොන ආකායකරොත් අපට මේ කාරිබාය කරන්න පුළුවන්කමන ද සේද රාජන්සේ තියන මුදල් විදන්කිරම සම්බන්ධය කරපු සමික්ෂණයකෙදි. අප රුවක්දඇතමයි සයට හතලයක් පමණ මුදල් නාස්ත්‍යය සදූෂනයට ඇත්වෙන බව. මේ කමේ තුලාද අපි දක්කිනවා මේවා ඇතිවෙන් හෙක්කිසිම හේතුවක්නෑ ලෝකෙ ලොකම රාජ්‍ය සේවේතියන්නේ ලංකාව. ඒ ටවල්ල දෙස පනහකට ඉන්නවා රාජ්‍ය සේවකක් අපේ ඉන්නවා පහලෝකටක රාජ සේවකෙක්. රජ සේවන්ට ඉතාමත්ම දක්ෂ තමත්ම කැපේෙන් වැටකර රට ඉස් රහට ගෙනනයා පුළුවන් හොද රජ්‍ය සේවක න්න අත තු දවුවන් පිව ොරතුර ෙලි හ ස්ථාවිත කර ල අතුර දන් තනත්තන් පිබඳ රයාල අතුර වාර්තාව ජනදී පපති විත පාර්ීම පාර්ලිමෙන්න්තු පරිශ්වේ අදසිදු කරනා. මෙම කොමසම ස භපති නිතිතඥ සාලිය පිරිස්මතා මෙම වාර්තාව භාරතුන් අතර මා සහයක් තුළ සිදු කකිරවුණු පරීක්ෂණවල තොරොතුරු මෙම අතුරු වාර්තාවට ඇතුළත් මාස්ස ගණනක්තිස්සේ දින ගනමිනිසිට ඒකා බද්ධ විපක්ෂය ආ්ඩුවට එරහිව පැවැත්තුූ අසාර්ථක මුදඝෝෂණය අද කොළඹදී දැකතහැකි වුණා. ොළඹන ග්‍රේසිියලු රජයේ ආයතන වටලා අණඩුව වෙනස් කරන බවයි එක බධ විපක්ෂය සඳහන් කළේ ඒත් උද්ඝෝෂණය අසාර්ථක වුණ උද්ඝෝෂණයට සහභාගවීම සඳහා ඒ බද්ධවිපක්ෂය නාකින් ඔවන්ගේ සුප්‍රීනිවාසවලින් පිට වයේ සුකෝපබෝගී වාහන වලින්. උද්ඝෝෂණයට සාමාන්‍යජනතාව පැමණියේ සාමාන්‍ය ප්‍රවාහන සේවා වලින්. සෙව් අද බලිය තිබුණු කාලේ රාජ්‍යදේපළ මංකොල්ලකමින් හම්බ කළ ධනයයදවා එක අබදධ විපක්ෂය ඔවුන්ගේ ආදහරකරුවන්ට බොන්න දුන්දිනයක් පමණක් ලෙස අද දේශපාලන ඉතිහාසයට එක්වනවා. අග මැතිීරංජී වික්කම සිංහ මහතාඒ පාර්මීන්තුවේදී ඒ අබද්ධ විපක්ෂයට ආරාධනා කළේ තරුහතය ප්‍රජාතන්ත්‍රවාදය අත්විදින්නට කොළඹට පැමිණිණ ලෙස. සුගේ වසර තුනක කාලේ තුළදී ආණ්ඩුව මෙරට ඇති කළ වෙනස කුමක් දෙන්න පිළිබඳව ඒක අබද්ධ විපක්ෂයේ ආධාරකරුවන්ට පවා අදදිනයේ හොඳින් වැටහී තිබුණා පසුගේ ආණ්ඩු කාලේ පැවැති උද්ඝෝෂණවලදී පොලිස් ප්‍රහාර අනිවාර්ය අංගයක් වුණ සරසා විසිසුන්ගේ සහ රාජ්‍ය සේවකයන්ගේ ඔළු පැලීමට එකල ආණ්ඩුවෙන් නොනි ලබාලයක් ලබාදී තිබනා ඕෑම අවස්ථාවකදී උද්ඝෝෂණවලට එරහිව අධිකරණවලින් වාර්ණනියෝගගන්නට අවස්ථාව විවෘත කරතිබුණා. එහෙත් ඒක අබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණය මගින් මහජන පීඩාවක් ඇතිවන බවටත් ජනාධපති නිලනිවස අර්ලිගාමන්දරිය සහ පාර්මේන්තුව වැටලිේ සූදානමක් ඇති බවටත් කියමින් කුරුදුවත්ත කොල්ලු පිටිය සහ තලංගම පොලිසි මගින් ඉදිරිපත්කළ වාර්ණ ඉල්ලිම්ධකරණයෙන් ප්‍රතික්ෂේප කෙරන. ආ්ඩු ක්‍රම්‍යවස්ථාවය ලබාදී ඇති ප්‍රකාශණයේ නිදහස අධිකරණේ ස්වාධිනත්වය මේ ආණ්ඩුවයටතේ ආර්ක්ෂාවන්නේ එයාකාරයටයි ඒ අබද්ධ විපක්ෂයේ නායකයන්ට තමන්ගේ ආධරකරුවන් සමඟ එකට හිට ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බව අදදිනේ පැහැදිලි වුණ අධරකරුවන් මහපාරයේ පිළපාලියෙන් එන විට මහින්දරාජපක්ෂ ගෝටාභේරාජපක්ෂ සහ නාම රාජපක්ෂ පාර්ට බැස්සේ හිල්ටන් ෂැන්ග්‍රීලා සහ ජනතරු පහේ හෝටල් වලිනි. ඒ බද් විපක්ෂය නායකන්ලෙස පෙනී සිටින අනිකුත් පාර්මේන්තුමන්ත්‍රීවරුන් ආවේ සුගෝපභෝගී ප්‍රථයකිණ. අණ්ඩුව වෙනස්කර තමන්ට බලය අරගෙන දෙන්නට දවසේ කොලිරස්සාාවට නොගොස් කොළඹට ආ ජනතාව අතරටවත් කියන්නට රාජපක්ෂලාට අවශ්‍යතාවක් නොවීය. ඔවුන් අතරට ගොස් අඩුතරමේ කෑවාද විිවාද ආන්නටවත් එක බද්දේ අනිකුත් නායකයන්ටද අවශ්‍ය නොවීය. සල්ලි වෙදිල්ලත් අරක්කුවැදිල්ලත් මහින්ද්‍රරජපක්ෂලාට අලුද්දේවල් නොවේ. බෞගිය ආණ්ඩුව පැවැති කාලයේදී චන්ද කලේ මේ අල්ලස්වලින්ිය. බලය නැති වනත් රාජ්‍යදේපළ මංකොල්ලකමින් හම්බ කල සල්ලි වලින් අද දවසේත් ඔවුන් පරණපුරුදු වැඩේ කළේය. සෙනග පෙන්වා තමන්ගේ කාලේ කළ අපරාධ පිළිබඳ නඩු යටගැසීමේ උත්සාය අසාර්ථක බවදුටු ගමන් රාජපක්ෂලාමාර්විය. තමන්ගේ පවුලේ අයහැර අනිකුත් සියල්ලන්ට නඩුවලදීද ඔවන් බෙදන්නේ මෙහැදෙන්මය. සල්ලිබෙදා අරක්කු බෙදා තවතුරගත් රාජපක්ෂාට බලය අල්ලා ගැනීමේ උන්මත්තක ආශාව එඉටුකරගන්නට නොහැකි බවට. අද පැවති යඋද්ගඝෝෂණය හොඳමනිද සුනකි. සල්ලිවලට අරක්කු බෝතලේට වහල්කම් කරන පිරිස ක්‍රමයෙන් අඩුවමින් පැවතීම රාජපක්ෂලාගේ දේශපාලන අනාගතයට මරුපහරකි. මීට වසර දෙකට පෙර මහින්ද යන යන තැනට එකතුූ ජනතාව වෙනුවට, දැන් ඔවුන්ට ඉතිරි වෙමින් පවතින්නේ මේ ජාතියේ වහළුන් පිරිසක් පමණි. රජපක්ෂලා රටටේ ගොස් කතාපැතු වට ෆෙස්බුක් ටී වැනි සමාජමාධ්‍යෝසේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වාට දැන් වැඩක් නැත. ඒකාලේ ඔවුන් කළ ප්‍රරාදවල තරම දැන් ජනතාවට වැටහෙමින් තිබේ. මේ රජපක්ෂලාට අවශ්‍ය වී ඇත්තේ වෙන කිසිවක් නොවේ. අදරකරුවන්ගේ කරමතින් ගොස් හිරේ විලොංගුවේ වැටන එකෙන් බේරෙන්න්නටය. තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිලාත් මේ තරම් අසාර්ථක උත්්ඝෝෂණයක් කොට රාජපක්ෂලාට මාරුවෙන්නට සිදුවූයේ ජනතාව දැන් මේවා තේරුන් ගනිමින් සිටින නිසාය. ඒ පල හිලුවක් වගේ බොරුවක්නේ තේරුක් නැති වැඩක් වැඩවල වෙන්නන්නේ අපි රටක් න ේර . ත ත ොක් ම නිස මේ උදජෝසනය යාලග තින අප චෝදනාවලින් ගැවෙන්න කරන ජතාවට දාන බොරු බවාටගේ උද්යෝසන රජයයක් විසින් තහන කරන්න ොනකි නතාව පහසුතාවට පත්රමින් කරන බොරු කමුතුවීන් හරහා රජ පෙරලන්ට හම්බවෙන්නේ නැහ රජය වටන් හම් වෙන්නෙ න අසාර්ථක උත්සාහය තමගේ නිර්ත වෙන්න. රාපක්ෂවරුන් වෙනුවෙන් ජනතාව පලියක් සේ තබා ගැනීම එක බද්දේ රැලිය සංධාන කළ අයගේ ඉලක්කේ බව. මැති ඇමතිවරුන් පෙන්වා දෙෙනවා ැන් කොළොඹට ජනපලයේ මොනපලය ගෙනාවන් මේ ආණ්ුව පහුතාත් නැති නෝද ආයවැෙන් දත්තිදලා හත්තනි දත්තින්දලා. අටයිනමය යොන්න නිවාඩු ඒදවසය කොළොඹ ඇවිදල මූදෙත්නාලා දහවෙනදා ගමටාවක් මෙආණ්ඩුව වෙනසන මෙ අ්ඩුව වෙනස් වෙන්න. ප්‍රජාතන්ත්‍රික උත්කෝෂණවලට පේආණ්ඩු හමුදාවදාල විටිතියන්ඉන්නේ. මරවර යෝදාලා පහරදින්න ඉන්නේ අපේ ඒයග විදලාශනවා. වේ නිසාවාදීව ඒ ප්‍රජාතාන්ත්‍රක අයිතිය භුක්තික දින්න කියෙන. අවුලට පක්ෂය සන්තක කර ගැනීමත් අවුල ඇතුළනුත් උතාව රජකමට ගැනීමටත් අති විශාල දනස්කන්දයක් වේදන් කරුල මහජනයාට බාධ පමුණුවින් කරන උත්්කෝෂණයක්. ල අ්‍ය උ්ගෝසලපර කියල මේආල්ලට මනි ලලග මිනි පෙටිහර දයාෙන තමන්ගේ දේශපල එල්ලක්ක යන්න. ඒ ද ආ අයිසර නතාවට හරගලක් නොව රාජ්‍ය දේප හ රලයක් නොයි ම ත් ගෝස කන්න කර මේ විරෝත්තාවේ කරන්න නිෂිතකාරනාවේ විරතයිකෝ පැසිල් මහත්තය පැත්ත කියන්න ඕනේ පැසිල් මාත්ත්‍යය තමයි ගේම් කාරය අඇද මේ බැසිල් මාහත්‍යයාගේ ගෝටාවේ මහත්ත්‍යයාගේ බලය නනාමල් බේපිට ගණඩ මයි මේ ගේමට ගහන් ය බලාරගලවලට මේ ජෙමුණ සොස න ජනතාව පලහක් කොට තාගෙන. තමන්ගේ පටු ඕමනාව නිස්ශ්්‍ර කර ගැනීමේ ෑයමක එදෙන බවයි අපිට පේෙන්. රටේ අධිකරන පද්ධති ක්‍රියාත්මකයි විශේෂ අධිකරණෝලිින් එ අඩු ඉක්ං කරමින් යනවා. මේවට බියවෙලා අද ජනතාව පලියයක් කරගෙන කොළඹට ජනතාව ගෙනල්ලා උත්සහ කරමින් යනවා. තමන්ගේ මේ ප්‍රශ්්‍රවලට බලපෑමක් කරන්න එනිසාම් මම ජනතාව ගනසාමාන්‍යෙන් තමන් ආණ්ඩුවකට විරුද්ධෝ පෙළගැන්නේ. මට ප්‍රජාන්ත්‍රවාදී අයිති නැව වුණහ. තමන්ට නිදහස නැතිවුණහ. මේ සියල්ල ස්ථාපිත කරන්න එක්සත් ජාතික පක්ෂ ප්‍රමු කාාණ්ඩුවට පුළුවන්කම ලැබුණන කේක කියන්නවා. අධිකරනයේ කටිතුවලට වත්මන් රජ කිසඳු අයුරකින් බලපෑම් කරන්නේ නැති බව අග්‍රමාත්‍යය වනිල් වික්‍රමසක හතා පවසනවා. ම බැක්ක බැදදුම් කරෙසිදිය මුල්කරගැමින් පර්ලිමන්තු මන්ත්‍ර අනුමාර දිසානක මහතා යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අග්‍රමාත්‍යවරයා අද පාර්ලිමෙන්න්තුවේද මේ බව ප්‍රකාශ කලා. දේශපාලන කරුණු කාරණ මෙතන දී අදාළ වන්නේ නෑ මහ බණ්ඩාගාර බැදුම් කර නිකුත් කිීම පිළිබඳ පරිීක්ෂා කිරීම සහ විමශනය කිරීම සඳහා පත් කන ජනාධිපති පීක්ෂණ කොমিිෂන් සභාව අවසන් වාර්තාව දෙස්දාය දෙසැබ්‍ර තිස්වන දිීලකු ජනාධීපයතු වන්නවෙත බාර දුන්නා එකක් වාර්තාවේ නිර්දේශයන් ක්‍රියාත්මකිරීම සඳහා නීතිය බලාත්මක කරන ආයතන වන්න නීති පයතුමා වෙත, හස්ෝ දෂණ චෝදනා විमाශන කොමිෂन සභා වෙත පළිවෙලි දෙදස්දටේ ජනවා දෙ වනිද. දස් දහටේ ෆෙබ්ලෝරිි දහවිනිදිනත් ඉදිරි කටයුතු කිරීම සදා ජනාධපති ලේකම් පාරයලසින් ම වාර්තායයි පිටපත් එමුකර තිබුණ. එක්කී වදකරුවන්ට දඩුවම් ලබාදීම, දැන්ට පාත්වන නෛතික ප්‍රතිපාදනවට අනුකූල සිදු කරනු ඇති. අධිරන ක්‍රියාමාර්ග ගැනීමේද ඒ සඳහා යම්කාලයක් ගත වෙනවා. අප කිසිම විදිියකින් අධිකරණයට බලපෑම් කරන්නේ නෑ ආණ්දුවසාහ පාලිමේන්තු යට අපි කළි ුතුදේ කලා විපක්ෂයේ ප්‍රධාන සංවිධායන් මම කියන්න තවටිකක් ඉවසිලිවත් පෙන්ඩ කියලා. නීති පයතුමත් අග විනිසුරත්තුමත් විශේෂ මාධිකරණයක් යන ආයත දුන යුක්තිය සසාධානී ඉටුකරන බවට මට විශ්වාස. නීතිපතිවරයාට උපදිස් ලබ දෙන්න සූදානම්ද වහම විශේෂ අධිරට යමුකිරීම සඳහ අග්‍ර විෂකරතුමාට මෙම කරන වාර්තා කරන්න ල බතු . දැ කරන සූදනම්. තාමේ පරිීක්ෂණ කරගෙනවා නීතිපද්‍ය පාර්තමෙන්න්තුවයි ොමසමින් අවසංකරපු අවස්ථාවද ඉදිරියට ගෙඩියන්න පුළුවන් ඒකයන් ඔබතුමා කිව්හට යලිත් දැනු දෙන්න. පරීක්ෂණ අවසං කල්ල ඒටික අවන්ට කියලා. විසිවන ආන්ඩු ක්‍රම ව්‍යස්ථාංශෝධනය පර්මීන්තුවට අද ඉදිරිපත් කරවා. විසිවන්න ආණඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය පත් කෙටුම් පත ම ඉදිරිපත් කරම. ගු අන්ුමා යනක මැත්තුව ම සිරික විශව ෝද පහැදිිීම තිරි. මරටේ විදයක ජනාධපති ක්‍රමය හසි කරන. ොදු රාසයක් විධ අපේක්ෂකැන් විසින් දී ලතිබුණා ඒවගේ ආණඩුකම ව්‍යස්ථා සසෝධන කර අවස්ථාවලද මේසාකච්ඡාව ඉදිරිපත් වනාා දහනමනි සංෝධ නිදිරිපත් කරන වෙලා වෙදිත් විධහයක ජනාධපති ක්‍රමය අහුසි කිරීම සාකච්ඡාවක් මතු වනා. නමුත් මුළමින් මහස්කිීමක් සිද්ධ වන ැහැ. අුත් ආනුකර්‍යවස්ථාව සපානය කිරීමක් ව්‍යස්ථා සම්පාදක ම්ඩලය මින් ආරම්භ කරලා තියෙන නමුත් එය බොහෝ කාලයක් යැන බවක් පේන. රටේ ජනතාවවිදිහෙට රටේ ප්‍රජාචත්‍රවාද ස්ථාපිති කිරීම වෙනේ. මේ විධායක දූරය අහෝසි කිරීමේ අපේක්ෂවින්නඉන්න. මේ කාර්තව්‍ය සාක්ෂත් කර ගැනීම සඳහත් තමයි. ආනුකරම්‍යවස්ථාවට විසිවෙනි සංසෝධනය ලෙස මේ සංසෝධන ඉදිරිපත් කරන්නේ. මේහි මූලිකාරමුණ ලෙස අපි දකින්නේ ඒආධිපති බලතල පරලතියන තනි පුද්ගලයකුට අත්නෝමතික බලයක් පැවරෙන මේ විදදාහයක ජනාධිපති ක්‍රමය වෙන කිරීම. ිතාානි අධිාජෙන් ශ්‍රී ලංකාවට දේශාල නිහසදිනා ගැනීමේ ජාතික ව්‍යාපාරයේ පුරගාමී මෙහවරක් සිදුකළ එක්සත් ජාතිකපක්ෂය ආරම්භ කර හෙටදිනට වසර හැත්තෑ දෙකක් සපිරෙනවා. මෙරට සියලු ජාති නේකරක්ෂිහි කරගෙන ජාතික සමගිය සංහි්‍යාමුල් කරගනිමින් පිහිටවා ගන්න ලද එක්සත් ජාකපක්ෂය සමාජ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් කළ මෙහවර විශිෂ්ටයි. එදහ නවසය හතලිහ දර්ශකේ මෙරට තිබූ ප්‍රබල දේශපාලන සංවිධහන වූ ලංකා ජාතික සංගමය සිංහල මහසභාව මුස්ලිම් සංගමය හා දෙමළ දේශපාලනනායකින් ගණනාවක් සමඟ පිහිටුවන ලද එක්සත් ජාතික පක්ෂී ප්‍රථම සභහපතිවරයා වයේ මහා මාන්‍ය ඩසේ නායක මහතායි එක්දහස් නවසය හතලි සයේ සැපතැම්බර් හ වනදා කොළඹ ෆාම් කෝට් මන්තිරයේ දී එක්සත් ජාතික පක්ෂය බිහිවීම සිතු වනා. කුමන දේශපාලන හැලහැපම් වලටනක් වුවද මෙරට විශාලතම පක්ෂ සාමාජිකත්වයක් හිමි තනි දේශපාලන පක්ෂයවන්නේ එක්සත් ජාතික පක්ෂයයි ගවුණු හැත්තෑ දෙවසර තුළ D.නානායක ඩලි ේනානායක ස ஜෝන් කොතලාවලJR. ජයවර්ධන රණසිංහ ප්‍රේමදාස DB විජේතුග සහ වත්මන් නායක අක්‍රාමාත්‍යය රනිල් වික්‍රම සිංහ යන දේශපාලන දැවැන්තයි රටට නායකත්ව සැපයුවේ එම පක්ෂි අභිමහනය පෙරටු කරකනිමින් ොවිජනපද ආரம்ம்பකිරීම මහவலி வி්‍යපාර ආரம்பකිරීම, විවෘත ஆර්ථිකය හඳන්වාදීම, මහපොල ශික්ෂත්ව ක්‍රමය හතුන්වාදීම, නිදහස් වෙළඳ කලාප පිහිටුවීම සහ, ජාතික තරුණ සේවා සභාව ආරභකිරීම ආද එක්සත් ජාතික පක්ෂය මෙරට සමාජ ආර්ථික සංවර්ධනය වෙනුවන් සිදු කළ ප්‍රධාන සේවාவாන් අතර වනවා. දශක ගණනාවක්තිසේ රට අගාධයකට ඇද දමුූ ණයකැති ආර්ථිකයෙන් රට මුදා ගැනීමේ මෙහෙයීමට එක්සත් ජාතික පක්ෂයේ වත්මන්නායක, අග්‍රාමාතතිය රනිල් වික්‍රම සිංහ මහතා ප්‍රමුඛ එම පක්ෂය වරද ටිටවා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ දෙවන සංවත්සරය හෙට සමරන්නේ වැඩ කරපු වැඩකරන හැත්තෑ දෙක යන තේමාව මුල්කරගනිවින්. අග්‍රාමාතිය රනිල් වික්‍රම සිංහ මහතාගේ ප්‍රධානත්වෙන් සංවස්තර උත්සවය පැවැත්වීමට නියමිත. ඒ වෙනුවෙන් සිරිකොත පක්ෂ මොලස්ථනයේ සූදානම පිළිබඳසොයා බැලීමට මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අද එහි සංචාරයක නිරව වනාා. අප හැත්තදවන්නේ සස්සරය අපි සමරවා ට අද නිශ් අද්ද වැඩගන්න එකේ ජම්විද අපි පෙන්න්න දවය වැරකලතින ප්‍රමාණය ප දන ප්‍රශ්නතමයි ප රුපිය සියක් විදකර මාදී රපෙලක් විදම ලබෙන්නේ. ගියාන්ේ රපියලක් වෙද කරම අනුනමක මධ්‍යය ලබෙනවායි තෙනේ අපි මේ අවස්ථාව කියනවා දැන් සැබහ වෙනසක් ඇතිල තියෙනවා මේක ජනතාවට කාවදන විදිර පෙන්න්නල දෙන්නවන. එක් ජතික පක්ෂ වගේ තිහාසයක් තියෙන පක්ෂයක හැත්ත දෙවැනි සංවස්සරය හෙට යෙදිලා තියෙනවා. වැඩ කරන වැඩකරපු හැත්ත දෙක එක්සත් ජාතික පක්ෂයේ හැත්තවෙනි සංවස්සරය වෙනුවෙන් තේමා වශයෙන් අපි ගැනීමට තීරණකර ලැබොන්. පක්ෂය ක්‍රියාකාරී නියෝජිතයන් අපේ පක්ෂයේ යාන්ත්‍රණය ්‍ර්‍යාන්ත්‍රණයේ ප්‍රධාන නාකෝටි හිට ැසවීමටට නියමිතව තිබෙනවා. හෙට උදෑසන්න නමහ මාරට එක්සත් ජාතික පක්ෂ නායක. පනිලික්්‍රමික මැත්තුමාගේ ප්‍රදනාස්වෙන්, සිරිකොත පක්ෂ මූලස්ථාරයේදී පැත්වීමට සියලුම කටයුතු සූදානම් කරලා තියෙන බව එක් සජාතික පක්ෂි මහලේකම්වරයවශයෙන් මේ අවස්ථායම දැුන්ද. ට ලබමතිබ ්‍ර ලංකන් ගන් ගම වෙනුවෙන් නව ව්‍යාරික සැලැස්මක් සකස්කිරීම සඳහා එම සමාගම හිටපු ප්‍රධන විදායි කණ්ිල දහරරි කපිල ජන්න්නසේන මහතා විසින් විදේශ සමාගමට රපියල් බිලියන පහ දශමහතා ලාද ඇති බ හළි වුණ.ඒ ්‍ර ලංකන් එයා යි ්‍ර ලංකාක ේටේ හ මීහි ලංකායන අසමාගම්බල සිදපුූ බව කියන අක්‍රමිකතා පිළිබන්ඳ සෙවීමේ ජනාධපති කොමිසම රැසවා අවස්ථාවේදී. අද කොමිසභ හබුවේ සාක්ෂි ලබාදුන්නේ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මූල්්‍ය කළමනා කරන ප්‍රධහන යසන්ත දිසානායක මහතායි. ශ්‍රීලංක ගුවන් සමාගම කළම නාකාරිත්වය මෙම ූල්ල්‍ය අර්භුතයට පිළියමක් ලෙස නව ්‍යාපාර සැලැසමක් ඇගීම සඳහා ඒ චද්‍රසේකර නැමැති උපදේශකවරය කුපත් කර තිබෙන පා. ඒ රුපියල් දෙ ලක්ෂ පනස් දහසක මාසිකවේතයක් ගවීමේ පොරන්ද මතයි. ටප සහපති නිශන්ත වික්‍රමසිංහ මහතා විසින් දෙදහස් දහයි අප්‍රේල් මාසයේදී. එම සමග වෙනුවෙන් බොල්්‍යවර්ෂ හතරක් සඳහා උපය මාර්ගික ව්‍යපාර සැස්මක් පිල් එලකිරීමට, උපදේශකයුලෙස ේ චන්ද්‍රසේකර නැති පුද්ගලයාාව පත්කරගෙන තිබෙනපා. චන්ද්‍රසේකර මහතා විසින් ඇමරිකා ඩොල මලියන තුන්සේයක් ඇස්තමේතු ගත සවදු සැස්මක් සකස්ර තිබෙන පා. මෙම සැස්ම විදේශ සමාගම්මගින් සමාලෝජනය කළයුතු බව නිශාන්ත වික්‍රමසිංහ සහපතිවරයාට සහ මහහා භහ්ඩාගාරයට අවශ්‍ය බවට හිටපු ප්‍රධාන විධයනිල දහරී මනෝජ ගුණවර්ධන මහතා තමාට පැවරූ පව, දිසානායක මහතා කොමිසම හමුුවේ කියා සිටිය. දෙදහස් දහයේ අගස්තු තිස්වනදින ිශාන්ත වික්‍රමසිංහ බහතා සසාමාජකයන් පස්සනකුගෙන් යුත් කමිටුවක් ඇගයිම් සමාගමක් තෝරගැනීම සඳහ පත්කරතිබෙන පා. එම කමිටුව විසින් වයා කැපිටල් සමාගම තෝරාගෙන තිබෙන බව දිසානායක මහතා සාක්ෂි දෙමින් කියා සිටිය. මෙම සමාගම මෑතකදී ස්ථාපනය කරනලද සමාගමක් පනනා අතර ගොෝන් සේවක්ෂේත්‍රය තුළ ප්‍රමාණවත් අත්දකම් නොමැති සමාගමක් වෙනවා. වයා කැපිටල් සහ ඉන්ටවිස්ටර්ස් උපදේශන සූහය කමිටුව විසින් තෝරගෙන තිබනද කමටුවේ බහුතර අනුමතින් තොරව මේ සිදු කරඇති බව හෙල්ලිබුණ. නිහල් ජයමා්‍ය සහ මනිලාල් ප්‍රනාාදුවයන කමිටු සමාජිකයන් දෙදෙන පමණක් මෙම සමාගම් වලට අනුමැතිය ලබාදී තිබුණු බවයි, කොමිස මහමුවේ දිසානායක මහතා සාක්ෂි දෙමින් කියා සිටිය. සමස්තලංකාපාසල් වයිසවෞුදු දහසෙන් පහළ හොකී තරංගාවලිය බාලකශුරතාවදිනා ගැනීමට කොළඹ ආනද විද්‍යාලයේ සමත් වනා. එහි බාලිකාශුරතාවහිම වයේේ මහනවර සීතාදවී බාි විද්‍යලයට. රඟ පැත්ව ක්‍රීඩා පිටි හොකී ක්‍රීඩා කිරීම සඳහා සුදුසු මට්ටමක නොතිබූ බවයි ක්‍රඩක ක්‍රීඩිකාවන් චෝදනා කරන්නේ. මාතලයේ විශවිකේ කේන්දු්‍ර කර ගනිමින්ටෝඔය තරගාලියට වාලක කණ්ඩයම් හතලයක්ක් එක්ව සිටියා. ඊට එක් වු බාලික කණ්ඩයම් ගණල දාසයක් මාතලයේ ඉඩ්වෙඩ් පාක් ප්‍රඩංගනය සින්දු විද්‍යාලිය ක්‍රඩාපිටිය හා මාතලේ විද්‍යාවිද්‍යලය ක්‍රඩාි දී තරඟ පැවැත්වුණනා. මෙම ක්‍රඩංග හොක ක්‍රඩා හකිතත්වක පැවති ැහ. න කොල පඳුහා වල ගඩලි වලින් කෙඩාපිටිය පිරී පැවතුනා. මේ හේතුවෙන් තරංගාවලි එක්ු ඇැ පසල්ලොල ක්‍රඩක් කෙඩිකාවන් ආබාදල්ඩ රක්ුණා. එක් ක්‍රඩකේහුගේ මහුණෙහි පන්දුවවැදීමෙන් ඔහු බරපතල ආබාධයකර ලක් වූ බවවාර්තාාවනවා මේ පිරිබඳ පාසල් හකි සඟමේල්ලේකම් ඉන්ද්‍රවංශ හේරත් මහතාගේෙන් කරුණු විමසාසිටයද එහ ඊට පිරිතුර ලබාදීම ප්‍රතික්ෂපතළ පිල තත්ව මතින්න. මෙම තරගවලිටෙකු ක්‍රඩ ක්‍රඩිකාවන් සඳහා මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ද පාසල් හොක සංගමය අසමත් වුණා ප්‍රත්්‍ය විකාශයෙන් අනතුරුව තත්වරේක සෑසුව විශෂන්ගේ බලා පරතුවන්න අපි යළි තමමු රතී දහට සවදරාප්‍රයක් www.ipnnews.tk. රාජපක්ෂලාගේ කොළඹස්‍යියන අඩගමේ හිතපු තරම් ෆයිට් ලෞවසීන් තබා අනරසීන්වත් තිබුුණේ නැත. හිනායන් නැති විහිළු පමණක් ඉතිරිවතිබිණි. හරිම ඕලාරිකය! රාජපක්ෂලාගේ නොහැකියාව අපූර්ුවට කැපිපෙනුනේය. තිර පිටපතට අනුව රගන්න නළුවෝ හිටියේ නැත. ජන්තම් ජාමේ බේරාගැනීමක් පමණක් සිදු විය. පසුකය කාලයේ සොරකම් කළ ජටිමඩි ගසාගත් කලුසල්ලි ව්‍යියදම් කරමින් කුලියට වහළුන් අරගෙන කොළඹගෙනාවද, ජාතික නායකයකු වීමේ නාමල්ගේ පළමුවැයමම ලත්තැනම ලොප්වූයේය. වැඩේ අසාර්ථකය, සෙනග අදින්න බස්රත දහසකට වඩා කුලියටගෙන තිබුණද ඉන් හතරෙන් එකක්වත් පුරවා ගැනීමට සෙනග සිටියයේ නැත. ඒ තරමට දැන් රාජපක්ෂලා පොල්ලෙලි පාක්ෂකයාගෙන්ද ප්‍රතික්ෂේපවී අවසං්‍ය. ලක්ෂ ගණනින් කොළඹටගෙනත් අරලිය ගහමන්දරය වටකර හෙට එලිවෙද්දි අලුත්තාණඩුවක් හදනවා කිව්වද මේ නාමල්ගේ කොළඹ සන්නිය ආණ්ඩුවට දැනිලා තිබුණේ නැත. දැනෙන්න තරම් දෙයක් තිබුණේද නැත. නාමල්කේ ජඩබලයට බියවී ආණ්ඩුව රාජපක්ෂලාගේ හොරමැරකම් විභාගයට පිහිට වූ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය අකුලා ගනීවි අයි සිතුවද එය සිදුවන්නේ නැත. වත්මන් සම්මුතික ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාදාමය අකුලා ගැනීමක් සිදුවන්නේද නැත. ඒ තබා රාජපක්ෂ කල්ලිය අනෙක් නායකයන්ට පවා මෙය දැනිලා තිබ්බේ නැත. තමන්ගේ බත්බැලයන් අවකාෂ්ඨකයේ රාජපක්ෂපාලනයක් ගැන කෑමර දෙනකොට. රාජපක්ෂලා හිටියේ කොළඹ තරු පහේ හෝටල්වලට වී ආතල් ගනිිවිනි. ඇගේ හිරි අරගන්නට මෙන් සන්නි නාඩගම පැත්තේ ඔලුවදමා වෙරි මතින් සිටින බත්බැලයන් ටික දෙනා චූන් කර ඔවුන් ආපසු! තමන්ගේ සුහෝපබෝගි රත්හවලින්ම ආපසුගියේය. රාජපක්ෂලාගේ මේ කොළඹ ස්‍යිය, හොරුන්ගේ රොස්තයාදුවක් පමණක් විය හෙට ආණ්ඩුව පෙරලෙනු ඇතැයි සිතා කොළඹ ආවාට දැන් ගමටමුණ දෙන්න විදිහක් බත්බැලයන්ට නැත. නායකයෝයැයි කියන රාජපක්ෂලා මේ වහල් බත්බැලයන්ව තුට්ටුවකට මයිම් කළේද නැත. මහින්දට ආයෙත් බැරි බව කලින්ම ඔප්පු වී තිබිණි. බැසිල්ට ගෝටාට චමල්ට උත්සාහයක්වත් ගන්න ජනපදනමක් හෝ නැතිබව ඔප්පු විය. රාජපක්ෂ පවුලේ අන්තිම තුරුම්පුුව වූ නාමල්ටද බැරිබව මේ කොළඹස්‍යියෙන් තහවුරු විය. රාජපක්ෂ කල්ලියට ඩායකෙක් නැති බව අද ඔප්පු වූ වැදගත්ම කරුණයි. හිස්ස නැති කවන් දෙයක් බඳු රාජපක්ෂ කල්ලිය අද කොළඹපුරා ආතක් පාතක් නැතිව එහේ මෙහේ රස්තියාදු ගැසීමෙන් එය පැහැදිලිවිය දැනට මේ ඇති. සෙස්ස පස්සට.